අයිබෝන් අද අපි හෙල නිවුස් මාධ්‍ය කණ්ඩායම දුර ගමනක් යන ගමන් ඇත්තටම අපි පුංචි උදව්වක් කරන මානුෂීය හැඟීමක් ඇති වෙන විදිහේ වැඩක් කරන්න හිතුවා ඒකට අපිට පාර පෙන්නුවේ අපේ පූජකතුමිය දයනි මල්ලිකා පූජකතුමිය අපි දැන් ඇවිල්ලා ඉන්නේ උඩ සම්මිට කිරිනි දිගැල්ල ඉබ්බගමු WM නවරත්න මැණිකේ මහත්මියගේ අම්මගේ ගෙදරට මෙතන පොඩි සංවේදී කාරණාව තමයි මේ ඉන්න චූටි පුතාලා දෙන්න ඇත්තම එක පොතේ වයස පුතේ වගේ වයස කියලා අවුරුදු 18 යන පුතා ගබු 24 24යි මේ පුතේ ඔයාලා දෙනම ඉස්කෝලේ යනවා ඔය මේ පොඩි පුතා ඉස්කෝලේ යනවා ඔයාලා දෙන රිසර්ච් කොහොමද ඔ ලෙවල් ශිෂ්‍යත්ව පාස් ඔ ලෙවල් 9 9යි මේ පුතාලා දෙන්නට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඉතින් මේ අපේ පුතාලා දෙන්නගේ තාත්තා අම්මා ඒ වගේ මේගොල්ලෝ ජීවත් වෙන පුංචි නිවස මේ වෙලාවේ මම කියන්නම් මොකද්ද මේ තියෙන ගැටලුව කියන්නේ පුතාලා දෙන්නම තැලසීමියා රෝගයෙන් පෙළෙනවා ඉතින් මේ අපිට තියෙන සිතුම් පැතුම් අපිට තියෙන නිරෝගී බව අපිට තියෙන ඉදිරි අනාගත බලාපොරොත්තු මේ පුතාලට තියෙනවා මේ අම්මට තාත්තටත් තියෙනවා ඉතින් එතකොට අපි මාධ්‍ය ආයතනයක් විදියට මෙතෙන්ට ආවේ අද පුතාලා දෙන්නත් එක්කයි තාත්තා අම්මා එක්කයි චුට්ටක් කතා කරන්න. දැන් තව දෙයක් මම කියන්න ඕනේ. මේ පුතාලා දෙන්නගේ තාත්තා සමාජයට බොහෝ සේවයක් කරන රජයේ නිලධාරියෙක්. හැබැයි ඔබ මා කවුරුත් දන්නවා රජයේ නිලධාරියෙක් හම්බෙන වැටුප කොහොමද කියලා. දැන් අපිට උනකට හෙම්බිරිස්සාවකට වගේ නම් කාගේවත් ආධාරයක් නැතුව බේත් ගන්න පුළුවන් නේ තත්පරි වැඩි. හැබැයි මේ වගේ ලොකු ගාණක් ඔබ ඇහුවොත් පුදුම වෙයි. මේ පොඩි පුතාගේ සල්ලි කර්ම වෙනුවෙන් දැනට පුද්ගලික රෝහලකින් එතන අවම ඒගොල්ලොන්ගේ තියෙන පැකේජ් එක කියන්නේ අවම ශල්‍ය කර්මයට යන වියදම කියලා තියෙනවා රුපියල් කෝටියකට වඩා වැඩියෙන් යනවා. ඒක ලොකු පුතාට කෝටි 2කමාරක් ඉක්මවා කියන ලංකාවේ ශල්‍ය කර්මය කරන්න බැරි නිසා ඉන්දියාව වගේ රටකට ගෙනihin ඒ ශල්‍ය කර්මය කළ යුතු තියෙනවා. ඉතින් විශාල මුදලක් කෝටි 3කමාරක් මම හිතන්නේ හිතා ගන්නවත් බැහැ. ඔව් ඉතින් ඔබට මට අපි වගේ අයට මේ වගේ ගාණක් හිතා ගන්න බැහැ. හැබැයි මේ පොඩි ළමයි දෙන්න කොහොමරි ජීවත් කරන එක තමයි මේ අම්මගේ තාත්තගේ බලාපොරොත්තුව. ඒ වගේම ඉතා හොඳ යහපත් පුරවැසිය වෙලා හොඳ ජීවිතයක් ගත කරන එක තමයි පුතාලා දෙන්නගේ බලාපොරොත්තුව. දැන් පොඩි පුතා ශිෂ්‍යත්වේ පාස් වුණා. ඊට පස්සේ ඒ ලොකු පුතත් උසස් පෙළ පාස්. ඉතින් මේ වගේ හොඳ අධ්‍යාපනයක් ලබනවා. ඉතින් තාම දක්ෂ දරුවෝ දෙන්නේ සමහර මේ ළමයි කුඩු ගහලා විනාශ වෙනකොට. මේ වගේ අහිංසක රටට වැඩදායි අනාගතේ ගොඩනගන්න පුළුවන් අහිංසක දරුවෝ දෙන්නට උදව් කරන එක තමයි අපේ යුතුකම්. ඉතින් දෙස් විදෙස් ඔබ සියලු දෙනාගෙන් මම ඉල්ලාගෙන සිටින්නේ ඒගොල්ලොත් එක්ක කතා කරන කලින් මේකට අපිට ඔයගොල්ලෝගේ පින් කැමති ඔබට අපි මොනවද ඉල්ලන්නේ නැහැ. පුළුවන් විදිහෙන් ආධාරයක් කරන්න. මොකද ඉතා ඉක්මනින් සල්ල කර්මය කළ යුතුව තිබෙනවා. මම හිතන්නේ ඉතා ඉක්මනින් මේ වයස වැඩියෙන් යන්න කලින් දැන් මේ පොඩි පුතාගේ සියලුම පරීක්ෂණ අවසන් වෙලා තියෙනවා. ඉතින් අපි ඔබට පෙන්නන්නම් රජයේ රෝහලෙන්දුණු ලියුම් ඊ සම්බන්ධ කිසි ගැටලුවක් නැහැ. මොකද මේ වගේ අහිංසක මිනිස්සු සමාජයෙන් කවදාවත් බොරු කරලා නැහැ. එහෙම කරන්නේත් නැහැ. අනිත් එක මෙතුමා රජයේ නිලධාරී රාමසිංහ නිලධාරී තුමෙක්. හරි. අපි කතා කරමු. මට චුලි පුතා එන්නකොට. මේ ඉන්නේ RA හර්ෂණ නුවන් රණවීර අවුරුදු 18. පුතා ඉස්කෝලේ යන්නේ. ඔව් ඉබ්බගමු මහවිද්‍යාලය තමයි මේ පුතා ඉස්කෝලේට යන්නේ. පුතා කොච්චර බෙහෙත් දවසට ගන්නවද මේ අසනීප? දවසට කුප්පි 4ක් මේ පුතාට අවශ්‍ය වෙනවා මේ දවස ගෙවා ගන්න. මේ බෙහෙතක ගාණ අපේ තාත්තා කීයද? පුද්ගලිකව ගන්නවනම් මේ බෙහෙතක් 1060යි. කියන්නේ රුපියල් 4400කට කිට්ටු වෙන්න එක පුතෙක්ට දවසට වියදමක් යනවා. ඉතින් රුපියල් මං හිතන්නේ උපරිම 40,000 50,000 මේ ලෝනුත් අරගෙන තියෙනකොට තවත් පඩි අඩු වෙනවා. ඉතින් කොහොමද ජීවත් වෙන්නේ? ඉතින් මේ ළමයි ජීවත් කරන්නත් ඕනේ. තමන් ඉස්සරහම විනාශ වෙනවා බලන් ඉන්න පුළුවන් ද අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට?
මේ දින ඩෙස්පරාල් එක. එතකොට දැන් තවදයක් තියෙනවා. දැන් ඔබ අසාවි රජයේ රෝහලකින් ඇයි මේව ගන්න බැරිද කියලා අතරම පුළුවන්. මේ අම්මයි තාත්තයි අවුරුදු 20ක් තිස්සේ මේ දරුවෝ දෙන්නත් එක තමයි ජීවත් වෙන්නේ. දැන් මේ තියෙන්නේ රජයේ රජයෙන් ගෙන්නලා බෙදා හරින මේට සමානම බෙහෙත. මේක පුද්ගලික සමාගමක් මගින් ගෙන්නන්නේ. හැබැයි මේ දැන් ගැටලුව තමයි මේ රජයේ රෝහලෙන් දෙන මේ මේ බෙහෙත් එක ගත්තාම තියෙන අසාධෘතතාවය. කියන්නේ ඇඟට අපහසුව උදේ වෙනකොට මෙතන විශාල ගැටිත්තක් වගේ එකක් ඇතුළේ මේ බෙහෙතෙන් එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මේ තවත් මේ දරුවෝ දුක් විඳින හින්දා මේ අම්මයි තාත්තයි කරන්නේ මේක රජයේ රෝහලට හම්බෙන සීමිතව ඊට පස්සේ පුද්ගලිකව මෙහෙදී ගන්නවා. ඉතින් අර ඊට සමාන අනික් බෙහෙත වෛද්‍යවරු කිව්වට සමානයි කියලා අවුරුදු 20ක් තිස්සේ මේ ලෙඩෙත් එක්ක හැප්පිච්ච අම්මයි තාත්තයි කියන විදිහට මේ අසනීප තත්ත්වය මේකට මේ බෙහෙතින් සමනය කර ගැනීමේදී වෙනත් ගැටලු ඇති වෙනවා. ඉතින් හරි. මට කියන්නකෝ පුතාට කොහොමද මේ බෙහෙත් එක දෙන්නේ? ඔව් පෙන්වන්න පුතේ. මේ තියෙන උපකරණය මොකද්ද? බැටරියක් පුතා මේක බැරිලා හරි මැෂින් එක ගැලවුණොත් එහෙම මොනවා කියලා අසනීප තත්ත්වයක් දැදෙන්නේ මේක මුළු දවසම මේක ක්‍රියාත්මක කරන්න ඕනේ නේද පැය 10යි වැඩි කියන්නේ නේද දවසට දවසට කටු ගැලිලා තුවාලෙ හැමනම් මේ තියෙන්නේ තුවාලෙ කටුව කවුද හොස්පිටල් එකෙන්ද ගහන්නේ ඔයාලා ගහ ගන්නවා අපච්චි I think මේක තමයි තත්ත්වය මේ තියෙන්නේ ඒ උපකරණය මේකට තමයි අර බෙහෙත් එක දාන්නේ නේද අපේ මහත්තයා ඔව් මේකට බෙහෙත් එක දානවා ඊට පස්සේ මේ මේ කොකට් එකක් දාලා බෑග් එක තම පරිස්සමෙන් තමයි නිදා ගන්න ඕනේ මං හිතන්නේ එහෙම නේද අපේ එක මේ දියවෙන්නේ නිදා ගන්න ඕනේ හරිම ඔබට එක විදිහකට ඇඳේ මං හිතන්නේ කොච්චර සුවපහසු ඇඳගුණත් බුදියගෙන ඉන්න පුළුවන්ද මං අහන්නේ මම පහසුගේ කාලේ අසනීප තත්ත්වයට පත් වෙලා රෝහල් ගත වෙලා හිටියා මම පුදුම අමාරුවකින් තමයි කාලේ ගත කරේ ඉතින් මේ වගේ දෙයක් විඳ දරා ගැනීම හැකියාවක් තියෙනවද ඉතින් මේ දැන් ඇත්තට මුදල් වලට යට වෙලා මේ වගේ අහිංසක දරුවෙක් බේර ගන්න ඕනේ නැද්ද කියන දැන් තමයි මම මාධ්‍යවේදියෙක් විදියට ඉන්නේ. ඉතින් පුතාට ඊට පස්සේ මේ බෙහෙත ගත්තාම මොනවද අමාරු වෙන්නේ එනවාද? මෙතන ඉදින දැනටම මේ ටික ඉදිවිලා තියෙනවා. ඔව්. ඉතින් නම් අරක ඊට වැඩි. ඒකට මේ දින ඊට අසුදේදී අල්ලන්න. හරි. ඒ කියන්නේ මේ බෙහෙත් එකට ඔයාට ඊට වඩා අමාරු. අගහගෙනම තමයි පාඩම් කරලා ඉඳලා පාස් කරගත්තා. පාස් කරගත්තා. පුතාට රෑට නිදි මරන එක වෙහෙස කරගත්තිය සෙල්ලම් කරන්න බෑ වගේ ප්‍රශ්න තියෙනවා රෑට නිදි මරන්නේ මොකද නෑ FB එක අඩු වෙන ඒකට හරි පුතේ එතකොට දැන් පුතාගේ මොකක්ද අනාගත බලාපොරොත්තු account එකක් ආව පුතා account කෙනෙක් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ අපි ඔයාලට නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා ඔබ දාගන්න ලොකු පුතාට ඒ වගේම උපකරණ තියෙනවා එතකොට මේ උපකරණ කොහෙන්ද පිරාලා මේ දියුණු යාරට නේද පුතා දැනට මම හිතන්නේ පරිගණක අලුත්තරිය IT පැත්තෙන් ඉගෙන ගන්න ගමන් ඉන්නේ. ඉතින් මේ තාත්තයි අම්මයි මේ ASCII මෙව්වක් කරනවා. එහෙම නොකර බැරි ඉන්න. මොකද මේගොල්ලෝගේ ලස්සන ලෝක තියෙනවා. ඒවා මේගොල්ලෝ යථාර්ථයක් කරගන්න මහන්සි වෙනවා නැත්නම් අර අච්චර ශිෂ්‍යත්වේ පාස් වෙලා ඒ තරම් ඉගෙන දැන් මෙහෙමනේ අපිට වගේ මෙහෙම අසනීපයක් හැදුණා නම් ඉස්සල්ලාම අපි ගන්නේ මානසික වැටනේ. හැබැයි මම සන්තෝෂ වෙනවා මේ අපේ හර්ෂණ නුවන්. ඔව්.
මේ ඉසුරු දුලාංජන. ඔව්. ඉසුරු දුලාංජනයි හර්ෂණ නෝනොයි ශක්තිමත් මානසිකත්වයකින් මේ ප්‍රශ්නෙට මූණ දෙන එක අම්මට තාත්තටයි ලොකු අයියා මං ඉන්නේ තාත්තගේ අම්මගේ ආවාසය වෙන්න ඕනේ. ඇතන මේගොල්ලෝ මේ මේක ගැන කාටවත් කියලාවත් නැහැ මේ කාගෙන්වත් සල්ලි ගන්න හැමෝගේ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. එතකොට මේ පුතාල වෙනුවෙන් තාත්තා මේක මේ ඔයාගේ නමටද මේ account එක තියෙන්නේ? ඔව්. මේ පුතාලගේ තාත්තා මේ පුතාල දෙන්න වෙනුවෙන් account එකක් පටන් ගන්න තියෙනවා මේ අහිංසක දරුවන්ට මේ පත්තරයක්වත් කලින් දාලා නැහැ. මේ account number එක අපි tire pass යටින් මේ මේ account number එක දාන්න කාරුණිකව මේ account එකට ඔබට හැකි දෙයක් තියෙනවා නම් කරලා අපි මුදල් දාන්න කිලිමක් කරනවා නෙමෙයි මේ අහිංසක දරුවෝ දෙන්න වෙන්නේ 0.72111337 කියන අංකයට අපේ ඔබතුමාගේ නම මොකද්ද ආර් ඒ ටිකිරි බණ්ඩා මහත්මයා මේ බොහොම අහිංසක ගැමියා සම්බන්ධ කරගන්න පුළුවන් ඒ වගේම මේ අපේ පුතාලගේ අම්මා ඉන්නවා ඩබ්ලිව් එම් නවරත්න මැනික යාට මන්දනේ ඒ දුරකතනේ මම කතා කරන්න පුළුවන් ඔබ මම දන්නවා මේ ಜಾති ભેදයක් ආගම් ભેදයක් නැතුව ශ්‍රී ලංකාවේ අපි සියලු දෙනාම අනුන්ට එකිනෙකාට උදව් කරගන්න වපසරියක ඉන්නේ විදේශගත වෙලා ඉන්න ඔබනුත් මම කියන්නේ මේ ළමයි දෙන්නගේ ඉදිරි අනාගතේ ජය ගන්න උදව් කරන්න කියලා මම සුබපතනවා චුරු පුතා ඉන්නවද දැන් ආශ්‍රී රෝහලේ ඔයාගේ සල්ලි කර්මය තා ඉක්මනින් සිදු කරන්න තමයි තාත්තා මහන්සි වෙන්නේ ඔබටත් මටත් ආදරය කරුණාව හැඟීම් බර සිතුවිලි තියෙනවා නම් මෙන්න පින කරගන්න ඒ වගේම ලොකු පුතාටත් හැකි උදව්වක් කරන්න ඉන්න පුතේ ඒ වගේම ලොකු පුතාට ඇත්තටම ඉන්දියාවේ තමයි මේ සල්ලි කර්මය කරන්න ඕනේ පොඩි පුතාට නම් තාමත් මේ ඔබ ඔබගේ යහුසුළු නොමසුරු උදව් ලැබුණොත් මේ වයස රැඩි වෙන්න කලින් ශ්‍රී ලංකාවේ මේ राजू දයානි මල්ලිකා පූජිකතුමියටත් මම හිස නම ආචාර කරනවා. අතර මම හිතුවේ නැහැ මේ තත්ත්වෙ මෙච්චර දරුණුයිද කියලා. දැන් ඊයේත් මට එන්න කතා කරා තාත්තේදී මම මට රාජකාරි බහුලත් මිස්සේ එන්න බැරුව ගියා. හැබැයි අද මෙතුමිය ඇවිල්ලා මගේ ඔෆිස් එකේ කෑමේකුත් අරගෙන ගිහලා කාලා මම ඕෆ් වෙන කැරේ. මම රාජකාරි නිමවන ගමන් තමයි එක්කගෙන ආවේ. ඉතින් ඔබ සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටින නැවත නැවත ඔය විශාල ගොඩ නැගිලි එක එක පිළිම හදනවට වඩා හැකි මනේ මේ අහිංසක දරු පවුලට මේ අම් පොඩි ළමයි දෙන්නට ජීවිතේ ජය ගන්න උදව් කරන ඇත්තම වුන් ජීවිතේ තාරුණ්‍ය එලිපත් දෙන්නේ දැන් කාලේ ඉවර වෙච්ච අවුරුදු 60 ක විතර කෙනෙක් වෙනුවෙන් අපි මෙහෙම ඉඳනවා නම් තමයි වැරද්ද මේ දිරි අම්මයි තාත්තයි මේ දරුවෝ දෙන්නයි මේ තියෙන ප්‍රශ්නෙ ගොඩ ගන්න උත්සාහ කරනවා සිල් දිනාගෙන මෙල්ලයි දෙන්නේ මේ කලිසින් කියන රෝගී තාම තරුණ රෝගයක් දරුවන්ට බොන් මරෝ කියලා ප්‍රතිකාර ක්‍රම ක්‍රම කරන තමයි අපි චූරු පුතා වෙනින් රුපියල් 40ක විතර මුදලක් ඔපරේෂන් එකට දීලා දෙනවා ඒ වගේම පුතාට දැන් බස් වැඩි නිසා ලංකාවේ ඔපරේෂන් එක කරන්න බෑ ඒක ඉන්දියාවේ ඔයාලා රට කරන ඉන්දියාවේ ඒකට කෝටි 2000ක් අපි දෙවිදමක් යනවා ඉතින් පුළුවන් විදියට අපිට උදව්වක් කරන්න කියලා සීලෝ දිනානෙන් ඉල්ලා සිටිනවා ඒ වගේම අතිගරු ජනාධිපතිවරයා සහ රජයෙන් ඉල්ලා සිටින්නේ මේ රෝගයට අපි වාගේම තවත් බොහෝ පිරිසක් මේ රටේ ඉන්නවා විශේෂයෙන්ම කුරුණෑක ලිද්දවගම ප්‍රදේශ තමයි ප්‍රදේශ ඉන්නේ ඒ නිසා උන්ගේ ඒ ප්‍රතිකාර ක්‍රම සාර්ථක කර ගැනීමට හැකි ඉක්මනින් මහනුවර මහනුවරේ දැනට කරගෙන යන රෝහල් වාට්ටුව ඉක්මනින් ඉදිකර දීලා අනිකුත් දරුවන් වෙනුවෙන් මේ කටයුත්තට දායක වෙන්න කියලා ඉල්ලා සිටිනවා